ඔහු කේජී දයාරාජ පක්ෂ කුඩා කල සිටම කෘෂිකර්මාන්තයට දස්කම් දැක් වූ තරුණෙක් මේ කාලයේ රට මුහුණ දී ඇති අර්බුදහමු වේ ඔහු තමන්ට හුරු පුරුදු ගොවිතැනෙන් විසඳුම් සොයා ගියා කෘෂි නවීකරණ ව්‍යාපෘති හරහා විදේශීය වෙළඳ පොළ ඉලක්ක කර අඹ වගා කිරීමට ඔහු පෙළඹෙන්නේ ඒත් සමගයි මේක TJC අඹ වර්ගයේ මේන් අක්කරේකේ වැඩි පළදාවක් සහ නඩත්තුව අවම වශයෙන් කරගෙන රටට සම්පතක් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේද සහාය ලබා ගනිමින් දයාරාජ පක්ෂ මහතා මේ දිනවල කෘෂි නවීකරණ ව්‍යාපෘති යටතේ අඹ අක්කර 3ක් වගා කිරීම ආරම්භ කර තිබෙනවා දඹුල්ල ඇරෑවුල ප්‍රදේශයේ අක්කර 3ක භූමියක් හෙලිපෙහෙලිකොට ඉතා සාර්ථක ලෙස හු ආරම්භ කළ අඹ සිටුවීම මේවන විට අවසන් අදියරෙහි පසුවන්නේ විදේශ විනිමය මේ තුලින් විශාල වශයෙන් රටට ගෙනීම තම ඒකායන බලාපොරොත්තු බව ඔහු සඳහන් කළේ තරුණයෙක් ලෙස මේ මොහොතේ ඉදිරියට ආ යුතු බවද සිහි කැඳවමින් මෙය ව්‍යාප්ත කළ රටේ ඩොලර් අර්බුදයට දැම්ම විසඳුම් ශ්‍රේණිය සඳහා මාර්ගයක් සකස්වීම තමයි වටින්නේ ශ්‍රී ලංකාවේ දැනට විශාල ප්‍රමාණයක් වගා කරලා තියෙනවා හැබැයි විදේශ වෙළඳ පොළට ප්‍රමාණවත් තරම් සපයන්න අපට හැකියාවක් ලැබිලා නැහැ මේවන විට තමන් අක්කර 3ක භූමියක අඹ වගාව සිදු කොට වසර දෙකහමාරක් තුල මෙම අස්වැන්න ලැබෙන බවත් යටි වගාවක් ලෙස ලොකු ලුණු වගා කිරීමට සූදානම් බවද එමගින් අමතර ආදායමක් ලැබෙන බවද ඔහු සඳහන් කළා මං හිතන්නේ තරුණයන් හැටියට මේ ශ්‍රී ලංකාව තුල කෘෂි ව්‍යාපෘතිය ආරම්භ කරලා සම්පූර්ණ ලෝකයට කෘෂි නාමයක් එක් කරන්න පුළුවන් ශ්‍රී ලංකාවක් බවට පත් කරන්න පුළුවන් අපේ ශ්‍රී ලංකාවේ දැනට ඉන්න මහ පොළොවේ ඉන්න තරුණව එකතු වෙලා මෙවැනි වගාවන් කිරීම සඳහා සියලු දෙනාම සහයෝගය දක්වන්න ඕනේ තරුණයන් හැටියට මේ මහ පොළොවට පය ගහලා මහන්සි වෙන්න ඕනේ රටවල් දිනු වෙලා තියෙන්නේ මහන්සි වෙලා දුක් විඳලා තමයි මේ රටවල් ගොඩ නගා තියෙන්නේ සැපේ ඉඳලා සල්ලි හැන්න බෑ තරුණයන් හැටියට අපි කෘෂි ව්‍යාපාරය ආරම්භ කරලා මේ රට ගොඩ ගැනීම සඳහා අපි එක්වෙමු කියන එකයි මම පයින්ට දෙන්න තියෙන්නේ අප මේ කතාව ඔබ හමුවේ තබන්නේ රට වෙනුවෙන් නොබත් හැකි ලෙස ඔබේ යුතුය කමීටු කළ යුතු බව සිහි කැඳවන්නටයි මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න